දේශපාලන පක්ෂ තිබිච්චාවේ ඔවුන් ඉදිරිපත් වෙච්චාවේ ඔවුන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කෙරුවාවේ මාධ්‍ය හරහව කෙසේ හෝ ඒගොල්ලන් ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරයි තාක්ෂණයේ දියුණුවයි ෆෝන් එකෙන් බලන්න පුළුවන් ජනතාව ඉන්න ඕනේ එකම පැත්තක අපි කියනවා ෆ්ලෝටින්ග් වෝට් එක පාවෙන ඡන්ද මුළු රටේ මිලියන 22ම ෆ්ලෝටින්ග් වෝට් බවට පරිවර්තනය වෙන්න හොඳට කල්පනා කරලා බලලා හොඳට හොයලා බලලා මැතිවරණයේ දවසට ගිහිල්ලා කතර ගහන්න එච්චරයි වුන්ට කැප කරන්න තියෙන්නේ හැබැයි බුද්ධිමත්ව හිතලා බුද්ධිමත්ව තීරණේ ගන්න ඕනේ එහෙම වුණොත් විතරයි මේ රට පැරඩයිම් ෂිෆ්ට් එකකට ගෙනියන්න පුළුවන් මේ රට පැරඩයිම් ෂිෆ්ට් එකක් කරා යන්න ඕනේ මේක උඩු යටි කුරු කර ගන්න ඕනේ අපි නැත්තම් කවදාවත් අපිට ගොඩේම නැහැ අපේ ඊළඟ પરම්පරාවටත් මේ දෙමයි සිද්ධ වෙන්නේ ඒ නිසා මෙතනින් ගොඩ එන්න අපි අලුත් දේශපාලන සම්ප්‍රදායක් අංක 1ට මේ රට ඇතුලේ ගොඩනගන්න ඕනේ මලගෙදර ගිහිල්ලා වැඩක් නැහැ මරිච්ච මිනිස්සයා ගැන නෙමෙයි බලන්න ඕනේ ජීවත් වෙලා ඉන්න પરම්පරාව ගැන හිතන නායක પરම්පරාවක් අපි ගොඩනගා ගන්න ඕනේ අපේ රටේ තියෙන ප්‍රයොරිටි ඉෂුස් කියලා ඕනම රටක තියෙන ප්‍රයොරිටි ඉෂුස් අපේ රටේ පෞගේ කාලේ අපි දැක්කේ ප්‍රයොරිටි ඉෂුස් විදිහට මොනවාද ස්ලේව් අයිලන්ඩ් කොම්පැනි වීදිය කරන එක එතකොට ජාතික පුෂ්පේ සඳහා කමිෂන් පත් කරන එක එතන ප්‍රයොරිටි ඉෂුස් අපේ රටේ නිදහස් උත්සවයේ සමරන එක රාජ ගෞරව තමන්ට භුක්ති විඳින එක බොහෝ පිරිසක් විවේචන එල්ල කරලා නිදහස් උත්සවේ තියන්න එපා අවශ්‍ය නැහැ මේ වෙලාවේ ඒක පොඩියට කරමු නෑ ඒක අවශ්‍යයි ඒක තිබ්බේ නැත්නම් අපිට ඒකවත් කරගන්න බැරි වෙයි කියලා තමයි අපේ ජනාධිපතිවරයා කිව්වේ අපි හිතන්නේ ඊට වඩා වෙනස් විදිහට අපි ලෝකෙටම කිව්වනම් අපි මේ වෙලාවේ නිදහස් උත්සවේ පවත්වන්නේ නෑ අපිට තියෙන ආර්ථික අර්බුදය නිසා අපි මේ දේවල් රටේ ආර්ථික සංවර්ධනයේ යොදවනවා කිව්වනම් මුළු ලෝකෙම දැනගන්නවා දැන්වත් මුන්ට මොලේ පෑදිලා කියලා ලෝකේ මිනිස්සු අපිට වඩා හිතන විදිය වෙනස් හිතන විදිය අලුත් පිරිපුන් රටක් පිරිපුන් දේශයක් හදාගන්න වැඩපිළිවෙලක් පෞගිය කාලේ විද්වත් මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරා මටත් ආරාධනා කරා දේශපාලන පක්ෂ බොහෝ මේකට ආරාධනා කරලා තිබ්බා හැබැයි මං විතරයි ගිහිල්ලා හිටියේ ඒගොල්ලෝ යෝජනා කරනවා 2040 වෙනකොට උපාය මාර්ගික සැලසුමක් ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් මේ රටට ඒගොල්ලෝ යෝජනා කරනවා ඒගොල්ලෝ ඕන පක්ෂකට එක දෙන්න කැමතියි එතකොට පෝට් සිටිය පටන් ගත්තේ වෙන කට්ටියක් ආයි කරන්න වෙන කට්ටියක් ආයි එක නතර කරන්න ඕනේ අවුරුදු පහෙන් පහට ආරම්භ කරන වැඩපිළිවෙළවල් නතර කරන්න ඕනේ 2040ට ඉලක්ක කරනවා නම් මේ ආණ්ඩුවෙන් පටන් ගන්නවා නම් ඊළඟ ආණ්ඩුව එතනින් එහාට ඒක කරගෙන යන්න ඕනේ ආයි කතා කර කර ඉන්න දෙයක් නැහැ විවාද කරන්න දෙයක් නැහැ කතා පවත්වන්න වෙලාවක් නැහැ අපිට අපේ දර්ශනයක් තියෙන නායකයෝ හිටියට අපේ රට ඩෙවලොප් කරන්න අවශ්‍ය කරන දර්ශනය නැහැ සාජවල කාන්තාරේ ගොවිතැන් කරන්න පටන් ගත්තා නම් අපිට අපේ රටේ පරිප්පු හිටවන්න පටන් ගන්න බැරිද මම එතනින් නතර වුණේ නැහැ මගේ යෝජනාව කරලා මම නිකන් හිටියේ නැහැ මම මහයිලුප්පල්ලම බීජ පරීක්ෂණ ආයතනයට ගිහිල්ලායි නිලධාරීත් එක්ක සාකච්ඡා කරා අපේ රටේ දේශගුණයට ගැළපෙන පරිප්පු බීජයක් මට හදලා දෙන්න කියලා ඒගොල්ලෝ කිව්වා අපි තාම එහෙම දෙයක් කරලා නැහැ මේ බලමු මන්ත්‍රීතුමා අපි කරමු කියලා මොකද මම එතකොට දරන්නේ අදරත් මම මන්ත්‍රීවරයෙක් විතරයිනේ මම කෘෂිකර්ම ඇමති නෙමෙයි සමහර කෘෂිකර්ම ඇමති කිව්වනම් කරයි මං කිව්ව නිසා සමහරට කරන්න නැතුව ඇති කියලා මම හිතනවා හැබැයි මීට අවුරුදු දෙකකට කලින් අපි අඩු ගානේ අපේ රටේ පරිප්පු බීජයක් හිටවන්න වැඩපිළිවෙලක් පටන් ගත්තා නම් අපි ඩොලර් මිලියන 180ක් 200ක් අවුරුද්ද පුරා පිටරට දෙන්න ඕනේ නැහැ කැනඩාවට දෙන්න ඕනේ නැහැ ඉන්දියාවට දෙන්න ඕනේ නැහැ. ඇයි අපි පටන් ගන්නෙ නැත්තේ? අපි පටන් ගන්නෙ නැතුව උදේ ඉඳන් රෑ වෙනකම් මයික් channel වල තියෙන මයික් ඔක්කොම තියාගෙන රටේ මිනිස්සුන්ට කිව්වට වැඩක් නැහැ. පටන් ගන්න ඕනේ කොතනින් හරි. මේක ප්‍රායෝගිකව පටන් ගත්තොත් විතරයි අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කවදාවත් අපිට ගොඩේම නැහැ. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගුරුවරයාගේ වැටුප අපේ රටේ මූලික අධ්‍යාපනය මොන්ටිසෝරියේ අපිට සිලබස් එකක් තියෙනවද අපේ රටේ අඩු ගානේ රටටම එක සිලබස් එකක් තියෙනවද මොන්ටිසෝරියේ කොහොමද මේ රටවල් හැදෙන්නේ ඊට පස්සේ ඒ දරුවෝ වැඩිහිටිය වුණාට පස්සේ ඒ දරුවන්ගේ මිස්ටේක් එකක් වුණාට පස්සේ ඒක විවේචනය කළා හරියන්නේ නැහැ අපි අධ්‍යාපනය හරියට දෙන්න ඕනේ රටේ දරුවන්ට ලෝකෙම ෆින්ලන්ඩ් තමයි හොඳම අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේ කියලා අපි මහලකෝට දන්නවා
අඩුගානේ ඒකවත් ඔබ්සර්ව් කරලා අපි එතනින්වත් දැනුම අරගෙන අපේ රටේ අධ්‍යාක්‍රමයේ අධ්‍යාපන ක්‍රමයේ හදන්න උත්සාහ කරනවද? ෆින්ලන්ඩ් රටේ හැම ගුරුවරයෙකුටම PhD එකක් තියෙනවා. PhD එකක් තියෙන ගුරුවරයෙක් තමයි රටේ අනාගතයේ දරුවව බාරගන්නේ. එක්ස්පර්ට් කෙනෙක් බාරගන්නේ දරුවෙක්ව. ඒ නිසා තමයි මේ දරුවෝ සමාජයේ බොහොම ඉහළින් රට බාර අරගෙන වැඩ කරන දරුවෝ බවට පත් වෙන්නේ. විනයානුකූල දරුවෙක් බවට පත් වෙන්නේ. ඒවා අපි ආදේශ කරගන්නේ කවද්ද මේ රටට? එහෙම නැතුව පිරිපුන් රටක් හදන්න අපිට හම්බෙන්නේ නැහැ. රැකියා වියුක්තිය ලක්ෂ 5ක් විතර අපිට රැකියා නැහැ කියලා කියනවා. නිකන් මං ගණන් හදලා බැලුවා. පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා, ප්‍රොවින්ෂියල් 456ක් ඉන්නවා, ලෝකල් ගවර්න්මන්ට් එකේ 8356ක් ඉන්නවා, ඔක්කොම 9036යි. ලක්ෂ 5න් බෙදුවාම අවුරුද්දට රැකියා 55යි අපි උත්පාදනය කරන්න ඕනේ. තව විනාඩි 2ක් තියෙනවා මෙතනට. මාසෙට රැකියා 4.6යි අපි උත්පාදනය කරන්න ඕනේ. එක දේශපාලඥයෙක් දවසට 0.15යි අපි රැකියා උත්පාදනය කරන්න ඕනේ. අඩුගානේ මේ ඇනලයිස් එකවත් බලලා මේ රට යන දරුවන්ට මේ රට දාලා යන්න නැති වෙන්න ඔවුන්ගේ ස්කිල් එක මේ රටේ සංවර්ධනයට දායාද කරගන්න අවධානය යොමු කරන්න කියලා මම මේ රටේ නායකයන්ට කියනවා. මේ රටේ නායකයන්ට ඒක කරන්න බැරි නම් අපි හරි ඒකට නායකත්වය දෙන්න. ඒකට බැරි කමක් නැහැ. නායකයා නිර්මාණශීලී මිනිහෙක් වෙන්න ඕනේ. නිර්මාණශීලීව හැමදේ දිහාම බලන පුද්ගලයෙක් නායකයා වෙන්න ඕනේ. එහෙම නැතුව මේ රට ඉස්සරහට අරන් යන්න බෑ. හොරකමම ඔළුවේ තියෙනකොට මේ වගේ අදහස් කවදාවත් ඔළුවට එන්නේ නැහැ. සමහරවිට අපි කලාකාරයෝ නිසා අපිට මේවා දැනෙනවා ඇති. මිනිස්සුන්ගේ සංවේදී නිසා අපිට දැනෙනවා ඇති. නායකයයි සංවේදී වෙන්න ඕනේ අපිට වඩා. ඒ නිසා හොරකමෙන් මිදිච්ච නායකයන් පිරිසක් මේ රටේ අනාගතයට ගොඩනගන්න නම් මම අර මුලින් කිව්ව රැස්වීම පස්සේ යන්න එපා මිනිස්සු. මිනිස්සු ගෙදරට වෙලා ඉන්න. බස්සල නැගලා යන්න එපා. රැස්වීමට ගෙදරට වෙලා ඉන්න. අනුන්ට නෙමෙයි ජය වෙන්න ඕනේ මේ රටේ මිනිස්සුන්ට. නායකයා මේනසේ නායකයා කෑ ගහලා කියනෝනේ මේ රටේ මිනිස්සුන්ට ජය වෙන්න කියලා. ඒ නිසා මේ දේශපාලන සංස්කෘතියට සමුදෙන්න අලුත් මාවතකට මේ රට පෙරලන්න මේ රටේ මිනිස්සුන්ට මම මේ ආරාධනාව කරනවා. මේක කියන්න කවුරුත් නැහැ. මේක මෙච්චර කාලට කවුරුත් කියලාත් නැතුව ඇති. ඒ නිසා රටේ මිනිස්සු එක පැත්තක ඉන්න, දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයෝ තව පැත්තක ඉන්න. ඒ තෝරා ගැනීම කරන්න. ඒ තෝරා ගැනීම කරලා රටේ අනාගතය හදන්න සහයෝගය දෙන්න. ඒ වගේම මේ රටේ ඉන්න පිටරට ඉන්න විද්වතුන්ට මම ආරාධනා කරනවා මේ රට දිහා බලලා පිරිපුන් රටක් නිර්මාණය කරන්න ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්න. මේ රටේ ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් එක්ක මේ රට ඉස්සරහට අරන් යන්න. සියලු දෙනාටම සුති.